ඉදුගී මගේ අපේ ජනතාවගේ හද ගැස්ම මේ අපේ තරුණ පැතුම් තුළ තියෙනවා. සමස්ත මහර ජනතාවගේ යුතුකම වන්නේ පැතුම් රාජපක්ෂ මහත්මාව මෙවර වැඩි මනාපයෙන් ජයග්‍රහණය කළකොට ඕනම විහාරස්ථානයක අප කැප වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් දක්ෂ දරුවෙක් ඇටියට මම නම් කරන්න කැමතියි. ඉතින් සියලුම ජනතාවට හොඳ ප්‍රාදේශ සභාව දූෂණේ නැති භීෂණේ නැති අවංකවම පක්ෂ ભેදයෙන් තොරව වැඩක් කරන්න මම අප කැප වෙනවායි කියන එක මං සියලු දෙනාටම පොදන්දු වෙනවා. පරත්තම් පටිපද්‍යත සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම කඩවත රම්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතින් වහන්සේ වගේම රම්මුතුගල මහා විහාරස්ථ ජාත්‍යන්තර භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ පරිවිනාධිපති මහර ප්‍රාදේශීය සාසන ආරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරීන් වහන්සේ හැටියටත් ඒ වගේම සමස්ත ලංකා සාම විනිසුරු පදවිය හොබවමින් ඒ කටයුතු කරන ස්වාමීන් වහන්සේ තමක් හැටියටත් මේ වෙලාවේ සිහිපත් කර දෙන්නට කැමතියි. විශේෂයෙන්ම අපි මෙවර පළාත් පාලන මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා ඇති අපේ කඩවත ඇන්ඩ්‍රුස් මාවතේ පදිංචි අපේ බොහොම පින්වත් දක්ෂ අවංක නිහතමානී තරුණ මහත්මයෙක් හැටියට කටයුතු කරන අපේ දේශබන්දු දේශකීර්ති ඒ පදවි වලින් පිදුම් ලැබූ අපේ පැතුම් රාජපක්ෂ මැතිදුන් ඒ තරුණ මහත්මානන් මේ වර මහර මැතිවරණය සඳහා අපි පැතුම් රාජපක්ෂ තරුණ මහත්මා පත් කරගත යුත්තේ ඇයි කියන එක මා මේ පළාතේ මහර බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ස්වාමීන් වහන්සේ ඇදීට කාරණා කීපයක් ඉදිරිපත් කිරීමට කැමැති. මේ පළාතට මහර ආසනයට අපේ රටට මේ පිළිබඳ දැනුවත් කළ යුතුයි. ඉතින් විශේෂයෙන්ම මෙතුමා රම්මුතුගල පුවක් ඇටිය අපේ විහාරස්ථාන දෙකේම ප්‍රධාන දායකයෙක් වීම නැත්නම් දායක සභාවේ ප්‍රධාන සමාජිකයෙක් බවට පත්වීම වගේම රෝමානු කතෝලික පාසලේ ආදිචි සංගමේ ප්‍රධාන ලේකම් ධූරය ඔබවමින් විශාල සේවාවක් එතුමා සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ කඩවත ඓතිහාසික බෝසමිඳුන් සංවර්ධන සමිතියේ ප්‍රධාන සංවිධායකතුමා හැටියට ක්‍රියාකාරී ප්‍රධාන සංවිධායකතුමා හැටියටත් ක්‍රියාකොට ලබනවා. ඒ විතරක් නෙමෙයි අපේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහර ආසනයේ ප්‍රධාන සංවිධායක හැටියටත් එම බලමණ්ඩලයේ උපසභාපති ධූරය ඔබවමින් අද වෙනකොට විශාල සේවාවක් සිදු කර ලබනවා. විශේෂයෙන් අපි මෙතුමා පත් කර යුත්තේ ඇයි කියන එක තවදුරටත් ඔබට පැහැදිලි කළොත් මෙතුමා උපතින්ම නිර්ව්‍යාජ ඉතාම හොඳ බෞද්ධයෙක් වීම තමයි පළවෙනිම කාරණාව අපේ මේ ප්‍රදේශයට පත් කරගන්නට. ඒ වගේම රටදැය සමයේට හදවතින් ආදරය කරමින් සමාජයට වැඩ සලසන කෙනෙක් වීම තවත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බෞද්ධ පූජ්‍ය පක්ෂයට මෙන්ම අන්‍ය පූජක උතුමන්ට ඉතාම වටිනා අවංකව පක්ෂපාතීව ක්‍රියා කරන බොම සද්ධාව භක්තිය තියෙන තරුණ මහත්මයෙක් වීමත් ඒ වගේම හොඳ සමාජ ඊතයිශියෙකු ලෙස අපිට මේ අවස්ථාවේ බලපාන මොකද සියලු දිනාගීම දුක සැප වෙනුවෙන් අපේ කඩවත පැතුම් කියලා බොහොම ආදරණීය නාමයෙන් අපි අමතන මේ තරුණ මහත්මා කාටත් දුකේදී සැපේදී ඒ වගේම මරණ ගෙදරකදී මගුල් ගෙදරකදී ඒ සෑම දෙයකම අපි දකින චරිතයක්. එතුමා ඉදිරිපත් වී ක්‍රියා කරන සත්පුරුෂ මහත්මයෙක් වීම තවත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් අගතිගාමී කෙනෙක් නොවීම අපි දන්නවා අද දේශපාලනය තුළ බොහෝ වෙලාවට බිම් මට්ටමේ ඉඳන්ම සමහර අයගේ ජීවිත හරි කිලුටුයි. සමහර අය ජීවිත හරි අගතිගාමී ප්‍රතිපත්ති ධර්මින් කටයුතු කරන අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ පවා අපිට සතර අගතියක් පෙන්නවා. චන්දා දේශා භයා මෝහා කියන ඒ අගතියෙන් තොරව ක්‍රියා කරන සත්පුරුෂයෙක් මහත්මයෙකු වීම තවත් මේ අවස්ථාවට ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම අපේ පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට නිරන්තරයෙන්ම මෙතුමාගේ ඒ පොදු ජන හිත ඒ අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන බව තවත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ විතරක් මේ බොරු පොරොන්දු මෙතුමා ළඟ නැහැ. කළ හැකි යමක් තිබේද ඒ ඊට වඩා තමන්ට වැඩිමහල් සහෝදර සහෝදරයන්ගෙන් එහෙම නැත්නම් අනිත් ඒ නිලධාරීන්ගෙන් ඒ අවශ්‍ය තැනදී ඒ අපේ දායකින්ට අපේ ජනතාවට ඒ
පොරොන්දු කඩ නොකර ඒ අසන්න ජීවිත ගොඩ ගැනීමට දක්ෂ හරිට ඉන්ද්‍රකීලයක්සේ නොසැලෙන චරිතයක් හැටියට අපිට ඒ මහත්මයා සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තවත් කාරණා කීපයක් එතුමා වෙනුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේ දුගී වගේ අපේ ජනතාවගේ හද ගැස්ම මේ අපේ තරුණ පැතුම් තුළ තියෙනවා. ඒ නිසා ඒක තමයි විශේෂයෙන්ම තියෙන ඕනේ පින්වතුනි. අද අපි දකින්න ගොඩාක් දුරට මේ බිම් මට්ටමේ සිට දේශපාලනයට ප්‍රවේශ වෙන සමහර අය තමන්ගේ තරාතිරම, තමන්ගේ බලය, තමන්ගේ තත්ත්වය, තමන්ගේ දේශපාලන භූමිකාව සම්පූර්ණ කරගෙන බොහෝ වෙලාවට තමන්ට ඉහළට යන්න අත දීපු අයට පයින් ගහන ස්වරූපයක්. ඉතින් ඇත්තටම අපිට ඉහළ දේශපාලනය මහ පිළිකුල් සහගත වුණත් මෙවැනි සත්පුරුෂ බිම් මට්ටමේ ඉන්න මේ පැතුම් වගේ තරුණ දරුවෝ අපිට බොහොම හඳුනාගෙන ඉදිරියට යැවීමෙන් ඔය කියන අද වර්තමානයේ පත්වලා තියෙන මේ දේශපාලන ව්‍යසනය, එහෙම නැත්නම් මේ දේශපාලන ඝාතනය ඉදිරියට සිදු නොවන්නට බොහෝ කාරණා බවට පත් වෙනවා මෙතුමල්ල වැනි සත්පුරුෂ අය මේ පළාත් පාලන මැතිවරණයට යොමු කිරීමෙන්. ඒ නිසා විශේෂයෙන් මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන ඒ පාදක කාරණාව මත ඉතාම ඉහළින්ම ඉන්න තරුණයන් අතර ඉන්න තරුණ මහත්මයෙක් තමයි අපේ මේ පැතුම් රාජපක්ෂ තරුණ මහත්මයා. ඒ නිසා මා මහරාසනයේ වෙනුවෙන් මහරාසනයේ ප්‍රබල නිලතලයක් දරන ස්වාමින් වහන්සේලමක් හැටියට අපි විශේෂයෙන් ආශිර්වාද කරන එතුමාගේ මේ ගමන් මඟ ඉදිරියට සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරදී මේ ගමට, ප්‍රදේශයට, පළාතට, අපේ රටට විශාල සේවාවන් සිදු කරන්නට එතුමාට දරදා හාමුදුරුන්ගේ පිහිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදේ, ඒ වගේම මඨමස්ථාන සොළොස්මස්ථාන පූජනීය ස්ථානවල ආශිර්වාදේ, ද්‍රෝණිකටත් වැඩි ප්‍රමාණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් විශ්වයේ බලගත් තැන හැටියට සලකන රුවන්වැලි මහා සෑරඳුන්ගේ ආශිර්වාදේ, අපේ රම්මුතුගල එපුවක් වැටිය සුනේත්‍රාරාම මූල මහා විහාරය ඇතුළු ඒ විහාරස්ථානයේ සහ කඩවත බෝසමිඳුන්ගේ ඒ පැරණි බෝධින් වහන්සේලාගේ ආශිර්වාදයත්, අපේ විහාරයේ විෂ්ණු දිවියන්ගේ ආශිර්වාදයත් දේවාලේ අපි ප්‍රාර්ථනා කරනවා නිර්මල වූ දේශපාලනයක් බොහොම අගතිගාමීන් තොරව සිදු කරන්නට එතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසෙන්න කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි කඩවත ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති රම්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ සහකාර ලේකකාධිකාරී කඩවත රතනවංශ මහා ස්ථවීර පාදයානන් වහන්සේ, 2023 පළාත් පාලන මහමැතිවරණය අභිමුඛයේ තබාගෙන මහර ජනතාවගේ පැතුම ප්‍රාර්ථනාව පැතුම් රාජපක්ෂ මැතිතුමා, ජනතාවගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් කරවන පුද්ගලයා පැතුම් රාජපක්ෂ මහත්මයා, ජනතාවගේ මේ මහා ව්‍යසනකාරී දුකින් අතමුදවාගෙන මහර ජනතාවට සමෘද්ධිය, සංවර්ධනය, ගමට නායකත්වය ලබා දෙමින් ගමේ ජනතාවගේ ජනදුක හඳුනාගෙන ක්‍රියා කළ හැකි නායකයා පැතුම් රාජපක්ෂ මහත්මයා. ඉතින් අපි හිතනවා මේ ගමේ තිබෙන ප්‍රශ්න ප්‍රාදේශීය සභාවට ඇරගෙන යන්න, පළාත් සභාවට ඇරගෙන යන්න, පාර්ලිමේන්තුවට ඇරගෙන යන්න අපේ නායකත්වය පැතුම් රාජපක්ෂ බව. එනිසා පැතුම් රාජපක්ෂ මහත්මයාට ඒ කර්තව්‍ය බොහොම හොඳින් සිදු කර ගන්නට කර දෙන්නට පුළුවන් බව කොට්ටාසේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ හැටියට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මහර ජනතාව බලාපොරොත්තු වෙන්නේ බිම් මට්ටමේ ගමේ
ipadila gami hedila gami pasalata gami pansalata aadare karana gunasuwanda handunana apema taruni deshapalana naayakathwaya tulin gamata palatata ratata sewawak siddha karannata heki sudusu niyojane apita labi tibenawa nisa ape samasta mahara janathawage yutukama wanne patum rajapaksha mahatmawa mevara wedi manapayin jayagrahane kolakata game situm patum game balaporottu game diyunuwa game sangwardane ratata geniyanna sudusuma pudgalaya etuma bawa pasak karamin etumata tonunwange aashirwadein ape situm patum ape prarthana ape balaporottu sapala karaganna samurdhimat karaganna patum rajapaksha mahatmata ape aashirwadaya nirantareinma labenawa therwan sarana mama shastravedi sarat taramba vela attarama mahara kottaseya tulata athyawashyama taruna javayak apita womana vela thiyena samaja satkara samaja mehewara onama avasthawaka nobiva idiriyata ewilla tamange dhairiyen yuktawa kriyaakariya kulesa sewaya kirime hakiyawa athi metu me patum rajapaksha namathi daruwa pilibanda ithamathma hrudayangama stuti api puda karanna one hethuwa mokada me daruwa ඕනම අවස්ථාවක කවුරුවත් ඉස්සරහට එන්නේ නැති අවස්ථාවක ඉදිරියට ඇවිල්ලා ඕනම දෙයක් ඕනම අවස්ථාවක කරපු ඉතාමත්ම සාරවත් තරුණයා දායක සභාව ගත්තත් ඕනම ස්වේච්ඡා සංවිධානය ගත්තත් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ වගේ කැපවීමෙන් වැඩ කටයුතු කරන ඉතාමත්ම සාරවත් දරුවෙක් කිව්වොත් ඒක ඇත්ත වශයෙන්ම අපි පිළිගත යුතු කරුණාවක් පැතුම් රාජපක්ෂ කියන දරුවා ගමට අවශ්‍ය වෙන්නේ මෙතුමා ඕනම වෙලාවක ඕනම කලක් වෙලාවක් නොබලා අපගේ කටයුතු වලට සාර්ථකව උර දෙන්න පුළුවන් ශක්තියක් ඇති ජව සම්පන්න දරුවෙක් නිසායි අපි මේ විදිහට මේ දරුවා පිළිබඳව අත්‍යවශ්‍යයි කියන එක තමවටම දන්වා සිටින්නේ මම හිතනවා පසුගිය වකවානුව තුල කවුරුවත් ඉදිරියට එන්නේ නැති අවස්ථාවක ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නොබියව ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ ජීවිතේවත් නොතක වැඩ කටයුතු කරපු දරුවෙක් සමාජ සේවා සමාජ සත්කාර පරිත්‍යාග ශීලීත්වය අනුග්‍රහයකත්වය ඕනම දෙයක් ඕනම අවස්ථාවක යටි යටි අවස්ථාවකින්නම් උඩ අවස්ථාවට අනතුරුම ඕනම තැනකට පැමිණිලා කටයුතු කිරීමේ හැකියාවක් ඇති මෙතුමා පිළිබඳව මතකයෙන් සහ අතීතයෙන් පිළිබඳවත් ඉතාමත් සාරවත් විදිහට කතා කළ යුතුවම තියෙනවා මං හිතනවා පැතුම් රාජපක්ෂ කියන දරුවා මහරට අවශ්‍යම තරුවක් හැටියටයි මම නම් කරන්නේ මේ දරුවාගේ තව අපිට ඉදිරියට කරගත යුතු රාජකාරි බහුලයි. මොකද හේතුව තමන්ගේ කාල සීමාවෙන් සෑහෙන ඉදිරියට යා යුතුව තියෙනවා. මෙතුමා මේ මාර කොට්ටාසේ තුලට මාර එකම විහාරස්ථානේ නෙමෙයි විහාරස්ථාන ඕනම විහාරස්ථානයක අප කැප වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් දක්ෂ දරුවෙක් හැටියට මම නම් කරන්න කැමතියි. අපි බලාපොරොත්තු වෙන මාර පාලක සභාව වෙනුවෙන් අවංක පුද්ගලයන් රටට යම්සේ සේවාවක් කරන්න පුළුවන් පුද්ගලයන් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කලින් ඉඳම පැතුම් අපි දන්න පුද්ගලෙක් ඔහු යමක් මේ අපේ ප්‍රදේශයේ වෙන යමක් කරලා තියෙනවා ඒ නිසා මේ ප්‍රජාසභාව වෙනුවෙන් ඔහු ඉදිරිපත් වීම අපිට සන්තෝෂයක් ඒ සඳහා ඔහු යමක් අපි අපේ ප්‍රදේශයේ වෙනුවෙන් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා අවංක සේවයක් හොරබර නැතුව යම් කිසි සේවාවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා තුම් රාජපක්ෂ අපේ ප්‍රදේශයේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට වෙනුවෙන් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙන කලින් යම් කිසි සේවාවක් වුණා අපේ පරිසභාව වෙනුවෙන් අපිට අවංකව ඔක්කොම හොඳ සේවාවක් වෙලා තිබුණේ නැහැ ඒ නිසා මේ සැරේ අපි බලාපොරොත්තු වෙනවා මොහුගේ යම් කිසි හොඳ සේවාවක් අපේ ප්‍රදේශයේ වෙනුවෙන් හොඳ සේවාවක් අපිට ලබා දෙයි කියලා අවංක සේවාවක් ජනතාව දන්නවා මේ සැරේ කාටද ඡන්ද දිය යුත්තේ කියලා ඒ නිසා ජනතාව මොහු වෙනුවෙන් හොඳ ජනතාව දන්නවනේ පැතුම් පැතුම දන්න හින්දා හොඳ සේවාවක් ලබා ගැනීම සඳහා පැතුම් වෙනුවෙන්
මිනිස්සු ඉදිරිපත් වෙයි කියලා විශ්වාස කරනවා. මේ හොඳ සේවාවක් කරනවා මේ අපේ ගම වෙනුවෙන්. දැන්ටත් ඔහු හොඳ සේවාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඉදිරියටත් ඔහුගේ ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙනවා ගම වෙනුවෙන් කරයි කියලා. ඔව්. එහෙනම් අපි පැතුම් වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා. අංචා දූසන් නැති හොඳ අවංක පුද්ගලෙක් වශයෙන් මේ ගමේ ප්‍රදේශයේ කවුරුත් කාතරත් ප්‍රසිද්ධයි. වැඩක් කරයි කියලා ගමේ කවුරුත් විශ්වාස කරනවා. අයිබෝවන් මම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහදාසන සංවිධායක වශයෙන් මේවද 2023 පාලන මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ වගේ මම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ තරඟ කරන්නේ ජනතා නිදහස් සන්ධානය යටතේ හෙලිකොප්ටර් ලකුණ යටතේ මගේ මේ පක්ෂේ මගේ පක්ෂේ නිර්මාතෘ විජේ කුමාරතුංග අපේ සීමතල ඒ වගේම ඔහු ලේ කුණු මට ගෑවිච්ච නැති පිරිසිදු අවංක දේශපාලඥයෙක් මම දකින ඒ වගේම මහදාසනේ ඔහුගේ ප්‍රධාන ආසනේ මේ මහදාසනේ තුල ඔහු තරඟ කරද්දී ලොකු ලොකු බලපෑම් ලැබිලා ස්ටේජ් වලට වෙඩි තියලා ඒ වගේ ලොකු බීසන කාලයක් තිබුණා හිටපු ජනාධිපති ජේ.ආර්. මහත්තයාගේ කාලය වකවානුවේ ඒ වගේම මම මේවද පළත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මහද ජනතාවගේ සුවහස් ජනතාවගේ බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ වගේම මේවද මේ පළත් පාලන මැතිවරණේ අපි 2018 අපි ප්‍රාදේශ සභාව බිහි කරන කාලේ පොහොට්ටුව තුලින් අපි නොදනුවත්වම වංචාව දූෂණය මැරකම පිරිච්ච අපේක්ෂක පිරිසක් තමයි පක්ෂ ભેදකින් තොරව ඇතුළට ගියේ. ඒ වගේම පාරක් කොන්ක්‍රීට් කරත් ලයිට් එකක් දැම්මත් කුණුලොදියක් යවුවත් මිනිස්සු සෑහෙන දේ වලින් ගසා කෑම් වලට පුරුදු වී සින්නවා. අපිට ඕනේ අවංක පුජ්‍යලයක් අවංක ප්‍රාදේශ සභාව බිහි කරන්න හොඳ අවංක පිරිසක් එතනට යවන්න. උගත්කම, බුද්ධිමත්කම, මිනිස්සු අතරේ සමාජශීලීව වැඩ කළ හැකි පිරිසක් යවන්න. මම හිතනවා මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම පක්ෂ ભેදයෙන් තොරව මම සියලු දිනාට වැඩ කරලා තියෙනවා. දැනටත් වැඩ කරනවා. මලගයක්, මගුල්ගයක් සියලුම දේ. මම කිසිම සැකයක් නැතුව බියක් නැතුව මට මේ පාදේ ගමන් කළ හැකි තත්ත්වයක් මම උදා කරගෙන තියෙනවා මේ කඩවත තුල කඩවත නගරය තුල මගේ ආසනේ මහද ඒ වගේම මට මහා සංඝරත්නයෙන් පූර්ණ ආශිර්වාද ලැබිලා තියෙනවා ආගම් ભેදින් තොරව මගේ ගම ඇන්ඩ්‍රුස් මාවත ඉතින් ඒකේ ඉන්නවා ගොඩාක් විවිධ මිනිසුන් ඉන්නවා ඒ වගේම ජනතාව හරි කැමතියි මට මම දන්නවා මෙතෙක් කල් එක එක පක්ෂවලට නොකොඩවා ඡන්දේ දීපේ මේවද මට අවංකවම කතා කරලා කිව්වා පැතුම් මල්ලි හරි ෂෝක් අපි සතුටුයි ඔබතුමා මේකට ඉදිරිපත් වෙච්ච එක ගැන අපේ ඡන්දෙත් ඔබතුමාට කියලා. ඉතින් මමත් හරි සතුටින් මේ වචන බාරගත්තා පිළිගත්තා. මට ඒ ලොකු ආශිර්වාදයක් තියෙනවා සියලුම දෙනා ගුරුවරුන්ගෙන් අපේ විද්වතුන්ගෙන් සියලු දෙනාගෙන් තියෙන හොඳ ආශිර්වාදයක් තියෙනවා. මොකද මං ගයක් ගයක් ගන්න ගිහිල්ලා මම අවංකව මම ඉස්සල්ලාම ඇහුවේ මම ඡන්දෙට ඉදිරිපත් වෙනකොට කැමතිද ජනතාව? මම ඒක රහසිගතව මම ඒක සොයාගත්ත දෙයක්. ඉතින් මම ඒකෙන් හින්දා මේ මෙවද පළත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙනවා. මට විශිෂ්ට ජයක් ලැබෙයි කියලා මම ගොඩාක් විශ්වාසයෙන් මම ඉන්නවා. ඒක අනිවාර්ය බවත් මම දන්නවා. ඉතින් මම මහජන පක්ෂෙන් මගේ පක්ෂ නායක අසංක නවරත්න මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගරු ඒ වගේම දිස්ත්‍රික්ක නායක සමීර සේනානායක මැතිතුමා ඒ වගේම මම නැවත නැවතත් කියනවා විජේ කුමාරතුංග සීමතානම් හිතපු කළ හැකි කියන දේ ඔහුගේ කටින් පිට වෙච්ච ඒ වචන මම යථාර්ථයක් බවට පත් කරනවා ඉදිරියේදී ඒක අනිවාර්යෙන් මම කරනවා කියන පොරොන්දුව මම මහල ජනතාවට මම ලේන් ලිව්වා හා සමානව මම මගේ කටින් මම පිට කරලා
ඒ වගේ ඉතින් සියලුම ජනතාවට හොඳ ප්‍රාදේශ සභාව දූෂණේ නැති භීෂණේ නැති අවංකවම පක්ෂ ભેදයෙන් තොරව වැඩක් කරන්න මම අපකප වෙනවයි කියන එක මං සියලු දෙනාටම පොදන්දු වෙනවා සියලු දෙනාටම ජය වේවා සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි